සුබ සන්ධ්‍යාවක් ඔබ ස්වාධින රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත විසිහතරට රෝගීන් 10ක් වාර්තා වෙද්දී ශ්‍රී ලංකාවේ කොරෝනා වැළඳුණු ගණන 132ක් වේ. බීගමු වේදී මිය ගිය කොරෝනා රෝගියා පිළිබඳ පුළුල් පරීක්ෂණ දවසේ 13ක් නිරෝධායනයට පෞද්ගලික රෝහලත් සීල් තබයි. කොළඹ ගම්පහ කලුතර පුත්තලම මහනුවර යාපනයේ ඇඳිරිය දැඩිව අකණ්ඩවම සෙසු ප්‍රදේශවල හිට උදේ 6ට ඉවතට යලි දෙකට කොරෝනා ව්‍යසනය හමුවේ ජනතාව රැක ගැනීමට රජෙන් කඩිනම් මෙහෙයුම් ජන දුක නිවන්න රූපවාහිනී මහගෙදරින් මනුෂ්‍යත්වයේ සත්කාරය දියත් කෙරේ කොරෝනාවෙන් රටවල් රැසකම දොරකුළු වැසෙයි ආර්ථික ව්‍යසනයත් දරුණු වන ලකුණු දේශීය ප්‍රවෘත්ති මෙරටින් වර්තාවෝ කොරෝනා වෛරසයේ ආසාදනීයවන්ගේ සංඛ්‍යාව 132 දක්වා හෙළගොස් තිබෙනවා. ඒ අනුව අද දිනේදී කොරෝනා රෝගීන් 10 දෙනෙකු වර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. සම්පූර්ණයෙන් සුවය ලැබූ 16 දෙනෙකු රෝහල් වලින් පිටව ගියා. බොහෝ දිනකගේ නොසලකිරීමත් කම අඩු අවධානය මේ සියල්ල හින්දම කොරෝනා අද වෙනකොට ගෝලීය වසංගතයක් බවට පත් වෙලා අපේ රටවත් කොරෝනා වසංගතය ඇතුළු වෙලා දැන් මේ වෙනකොට සෞඛ්‍ය අංශ දැඩි පරිශ්‍රමයකින් කොරෝනා මර්ධනයට කොරෝනා පාලනයට අවශ්‍ය පියවර ගෙන යමින් තිබෙන කාල සීමාවක් අර නොසලකිලිමත් පිරිසක් නිසා රටේ සෙසු ජනතාවටත් එමගින් බලපෑම් ඇති වෙන තත්යක් තමයි අපිට පෙන්눔 කරන්නේ ඊයේ දවසෙත් දෙවෙනි කොරෝනා මරණේ වාර්තා වුණා නොසලකිලිමත්කම නිසා මේ දේ සිද්ධ වුණේ යතරදී සෞඛ්‍ය අංශවල නිසි සැලසුම් කිරීමේ මගින් කොරෝනා ව්‍යාප්තිය පාලනය කරන්නට පියවර අරගෙන තියෙනවා අද සවස් කාලයේ වෙනකොට කොරෝනා ආසාදිතයන් 132ක් විදිහට තමයි වාර්තා වුණේ සමස්ත දිවයිනෙන් යතරදී අද දවසෙත් සුවය ලබා රෝගීන් කිහිප දෙනෙකු පිටව ගිය බව අපිට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම සාර්ථකව නිරෝධායනය වුණු 8 වෙනි කණ්ඩායම අද දහවල් කාලෙදී ඔවුන්ගේ නිවෙස් බලාපෙටත් යාමත් සිදු වුණා. ඒ අතරදී රෝහල්වල සායනික කටයුතු වීඩියෝ තාක්ෂණය හරහා සිද්ධ කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙනකොට පියවර අරගෙන තියෙනවා. කොරෝනා බවට සැකකිරෙන රෝගීන් 173 දෙනෙකු මේ වන විට රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඉන් වැඩිම පිරිසක් ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ. කොරෝනා රෝගීන් බවට තහවුරු කළ රෝගීන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින්. එම සංඛ්‍යාව 34ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 30 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කලුතර දිස්ත්‍රික්කයෙන් 18 දෙනෙකුත්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 15 දෙනෙකුත් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙකුත් ලෙසයි වාර්තා වී ඇත්තේ. අද දින COVID-19 රෝගීන් 10 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. මේ COVID-19 සැක සහිත රෝගීන් ඇතුළත් කිරීම සඳහා තව දවස් දෙකකින් බේරුවල රෝහල, ඉරණවිල රෝහල සූදානම් වන අතර හෙට දිනේ මිනුවන්ගොඩ රෝහල සූදානම් වෙනවා. ඒ වගේම මේ වන විටත් හෝමාගම රෝහල මේ අය සඳහා පාවිච්චි කිරීමට යොදවා තිබෙනවා. මෙය කරුණා කරලා හොඳින් හිතට අරගෙන යම්කිසි සැකකට කටයුතු තත්ත්වයක් තියෙනවා මේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා ඊයේ වෙච්ච සිද්ධිය නැවත මේ රටේ ඇති වෙන්න තියන්න එපා ඔබට යම් රෝග ලක්ෂණයක් තියෙනවා නම් වහාම රජයේ රෝහලට ඇතුල් වෙන්න එවිට රජයේ වෛද්‍යවරුන් ඒ කාර්ය මණ්ඩලය ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සම්පූර්ණයෙන්ම සූදානම් වෙලා ඉන්නවා එම රෝගිය වැළඳිච්ච අයට කරන්න පුළුවන් උපරිම ප්‍රතිකාර කරලා ඒ ජීවිත බේර ගන්න මම විශ්වාස කරනවා මේ රෝගියා කලින් රෝග රජයේ රෝහලකට ඇතුළු වුණා නම් ඒ රෝගියාගේ ජීවිතේ බේර ගන්න පුළුවන්කම තිබුණා ඊයේ මියගිය රෝගියාගේ කොරෝනා වෛරසයේ හේතුවෙන් මෙරටදී මියගිය දෙවන පුද්ගලයාගේ අවසන් කටයුතු ඊයේ දිනේදී සිදු කළේ මීගමු මඤ්ඤොක්කා හේන පොදු සුසාන භූමියේදී අදාළ සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එම කටයුතු සිදු කෙරුණා. කොරෝනා වෛරසයේ ආසාදනය වූ මෙම රෝගියා කොච්චි කඩේ පදිංචිකරුවෙකු වූ අතර ඔහු මීගමු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා තිබෙනවා.
පසුව හුමීගමුව මහ රෝහලට මාරු කර යවා ඇති අතර එහි ප්‍රතිකාර ලැබමින් සිටියේදී ජීවිතක්ෂයටපත් වුනේ හෘදය බාධයකින් පෙරුණු මෙම පුද්ගලයා දීර්ඝ කාලීන ශ්වසනාබාධයකින්ද පීඩා විඳි බව සෞඛ්‍යංශ පවසනවා ඔහු ප්‍රතිකාර ලැබූ මීගමුව පෞද්ගලික රෝහල මේ වන විට වසදම ඇති බවයි වාර්තා වන්නේ මෙම පුද්ගලයාගේ නිවසේ සිටි 13 දෙනෙකුද නිරෝධායනයට ලක් කර තිබෙනවා එමෙන්ම ඔහු සංචාරය කළ ස්ථාන සම්බන්ධයෙන් සොයා බැලීම ආරම්භ කර ඇති අතර මීගමු ප්‍රදේශයේ ඖෂධ සැල් දෙකක පිරිස්ද නිරෝධායනයට ලක් කෙරුණා. කලබෝවිල ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිත රෝගියෙකු හමුවීමත් සමගම රෝහලේ අංක 1 සහ 5 යන වාට්ටු සම්පූර්ණයෙන්ම වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගත්තා. එම වාට්ටුවල සිටි සියලු රෝගීන් හොමාගම රෝහලට මාරු කර යවා තිබෙනවා. එමෙන්ම වාට්ටුවල සිටි වෛද්‍යවරුන් මෙන්ම සෙසු කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පිහිට වූ මධ්‍යස්ථානයේ වෙත මාරු කර යවා තිබෙනවා. කොරෝනා රෝගීන්ට ලබා දීම සඳහා ජපානයේ නිෂ්පාදනය කළ අවිගෙන් නැමැති ඖෂධය දිවෙනට රැගෙන විත් ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා. මේ ඖෂධය කිසිම විදිහකින් විද්‍යානුකූල පදනමක් යටතේ මේ රෝගය තුව කිරීමට හේතු වෙනවා කියලා තවත් නැහැ. ඒත් අමතරව මේ බෙහෙත කිසිම විදිහකින් මිලදී ගන්නත් බැහැ. මේක දෙන්නේ රජයකින් රජයකට දෙන ප්‍රදානයක් ලෙස. නමුත් අපේ ඖෂධ නියාමන අධිකාරිය සහ ලය සහ කායික වෛද්‍ය විශේෂඥවරු යම් අවස්ථාවක රෝගියෙකුට දීම සඳහා මේ ඖෂධය අවශ්‍යයි කිව්වොත් ඕනෑම වෙලාවක ඒ ඖෂධය ලබා දීම සඳහා අප සතුව ඒ ඖෂධය දැන් තියෙනවා. හැදුනට පස්සේ ඉතින් බෙහෙත් නැහැ. නිකම් බලන් ඉන්න තියෙනවා. වැඩි වෙලා මැරුණොත් මැරෙනවා. හොඳ වුණොත් හොඳ වෙනවා. ඒක තමයි මේ ලෝකේ අනික් හැමතැනම වෙන්නේ දෙයක්. ඒක නිසා මේ ලෝකේ සිද්ධ වෙන දේවල් දිහත් ඔබ බලන්න ඕනේ. මේ රෝගය වළක්වගත්ත රටවල් විතරයි මේ රෝගෙන් ගොඩ ඇවිල්ලා තියෙන්නේ. මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ දකුණු ආසියා රටවල අධ්‍යාපන කටයුතු සඳහා රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සඳහා එම රටවල රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල සමග එක්ව කටයුතු කරන බවයි. ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් නිරන්තරයෙන් ක්‍රියා කරන බවද එම නිවේදනයේ සඳහන්. මේ වන විට විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට එම ස්ථානවලම සුරක්ෂිතව සිටින ලෙස ශ්‍රී ලංකා රජයෙන් ලියමක් කළා. ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති බවට වාර්තා වනවා. කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය අප කළ විමසීමකදී සඳහන් කළේ එම මරණයට හේතුව වෛරසය වැළඳීමද යන්න පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි. කොරෝනා ආසාදිතින් හමුවීමත් සමග කලුතර අටලුගම සහ මහනුවර අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. කවරෙකුට හෝ මෙම ගම්වලට ඇතුළු වීම හෝ පිටවීම තවදුරටත් තහනම් බවයි පොලිසිය අවධාරණය කරන්නේ. මහනුවර අකුරණ ප්‍රදේශයේදී හඳුනාගත් කොරෝනා රෝගියා නිකවටවන ප්‍රදේශයේ අවමංගල උත්සවයකට සහභාගී වූ බවට තොරතුරු ලැබීමත් සමග එම නිවස ඇතුළු නිවාස 7ක පුද්ගලයන් 33 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ දඹුල්ල පොලිසිය එක්ව මෙම නිවසවලට පැමිණ තොරතුරු විමසුවද උන් තොරතුරු ලබා දුන්නේ නැති බවයි වාර්තා වන්නේ. අදාළ පුද්ගලයාගේ ඡායාරූප පෙන්වමින් ප්‍රශ්න කිරීම සිදු කෙරුණා. පසුව ඔබට පදිංචිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ එම පුද්ගලයා අවමංගල උත්සවයට සහභාගී වූ බවයි. මේ ප්‍රදේශයේ මලගදක් වුණා මාර්තු මාසේ 8 වෙනිදා වගේ ඒ කාලෙන් පස්සේ අපිට ආසාදිත රෝගියෙක් මේ ප්‍රදේශයට ආවා කියලා. අපි දැනට තොරතුරු ලබා ගත්ත විදිහට මම හිතන්නේ අපිට සැක සහිතයි මේ ගෙදරට ආවා කියන එක. ඒ නිසා අපි ඒ ගෙදර මේ වෙනකොට නිරෝධායනයට ලක් කරා. ඒ ගෙදර ඉඳපු සියලුම දෙනා ඒ ගෙදර පවුලේ 16 දෙනෙක් හිටියේ 16 දෙනාම නිරෝධායනයට ලක් කරා. ඊට අමතරව අවට නිවාස විදියට ගත්තොත් නිවාස 7ක් තියෙනවා මෙතන. ඒ සියලුම නිවාසය නිරෝධායනයට ලක් කරලා තියෙනවා. සමාජිකයෝ 33 දෙනෙක් විතර සංඛ්‍යාවක් දැනට නිරෝධායනයට ලක් කරලා උපදේශ ලබා දීලා තියෙනවා. දික්කුයි ප්‍රදේශයේ පවුල් 200ක 800 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ අද පියවර ගත්තා. දික්කුයි දරවල ප්‍රදේශයේ දේව මෙහෙකට සහභාගී වූ 65 දෙනෙකු අතර යාපනයේ දේව මෙහෙට සහභාගී වූ වන් සිටි බවට හෙළි වූ තොරතුරු මත එම පවුල් 65 සහ කොළඹ ඇතුළු අවදානම් කලාපවල සිට හැටන් ප්‍රදේශයට පැමිණ සිටි පවුල්වල සමාජිකයනුයි මෙලෙස නිරෝධායනයට ලක් කෙරුණේ. ඇහැ දිලිව කියන්නේ පා කියලා. මේ බලන්න මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව පෞද්ගලික සනීප ආරක්ෂාව සම්බන්ධව නිරන්තරයෙන් අවධානය යොමු කිරීම වැදගත් බවයි. මුඛාවරණ නිවැරදි ලෙස භාවිත කිරීම තුළින් දැනට ශ්‍රී ලංකාව සිටින මට්ටමින් ඉහළ මට්ටමක් දක්වා රෝග ව්‍යාප්ත වීම පාලනය කරගත හැකි බවට විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා. මේ පිළිබඳ සමාලෝචනය සඳහා තාක්ෂණික කමිටුවක් ඇඳවිය යුතු බවටද දැනුම් දී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සඳහන් කරන්නේ.
මේ අතර COVID-19 හෙවත් කොරෝනා වසංගතයේ පාලනය පිළිබඳ COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ අදත් ජනතාව දැනුවත් කළා. ශ්‍රී ලංකා යුද හමුදා විසින් පවත්වාගෙන යන ලබන පෙරියකාඩු සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථාන වලිනුත් ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් පවත්වාගෙන යන ලබන පුරාසකලම් නිරෝධායන මධ්‍යස්ථානිනුත් අද දින 321 දෙනෙකු දින 14ක නිරෝධායන කටයුතු අවසන් වී නිවෙස් බලාපොරොත්තු වෙනු ලැබුවා මේ වන විට 2021 දෙනෙකු නිරෝධායන කටයුතු නිම වී ඔවුන්ගේ නිවස් දක්වා පිටත් කර යවා තිබෙනවා මේ තමයි අපේ රටේ තත්ත්වය අපේ රටේ තත්ත්වය සාර්ථකව පාලනය කරගන්න හැකුණාට ලෝකේ දියුණු රටවල් වලටත් කොරෝනා ව්‍යාප්තිය සාර්ථකව පාලනය කරන්න හැකියාවක් ලැබිලා නැහැ රෝගී රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 203ක දැන් මේ වෙනකොට කොරෝනා ව්‍යාප්ත වෙලා තියෙනවා ඒ වගේම වැඩිම මරණ සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වෙන අතරදී කොරෝනා වැඩිම රෝගීන් සංඛ්‍යාව තවමත් වාර්තා වෙන්නේ ඇමරිකාවෙන් ඒ අතරදී ලෝකේ රටවල් රැසක් දැන් ලොක්ඩවුන් තත්ත්වයට පත් කළ ඇමරිකාවේ පුද්ගලයන් 4න් 3 දෙනෙකුම ලොක්ඩවුන් වෙලා එහෙමත් නැත්නම් නිවසට කොට වෙලා ඉන්න බව තමයි විදේශ වාර්තා සඳහන් කළේ. ඒ අතරෙදී දකුණු කොරියාවේ තත්ත්වය බොහොම ප්‍රශංසනීය බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැසසුම් එක් කර තිබූ බව අද විදේශ මාධ්‍ය වාර්තා කළා. කොරෝනා වසංගතය හේතුවෙන් ආසියා පැසිෆික් කලාපයට දැඩි ආර්ථික බලපෑමක් එල්ල විය හැකි බවට ලෝක බැංකුව අනතුරු අඟවනවා. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා ආසියා පැසිෆික් කලාපයේ සෞඛ්‍ය ආරක්ෂක වෛද්‍ය උපකරණ හා අනිකුත් පහසුකම් හැකි උපරිමින් වැඩි දියුණු කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සඳහන් කරන්නේ. චීනෙන් ආරම්භ වූ COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය බෙවන විට ලෝකයේ රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 203ක් පුරා පැතිර ගොස් තිබෙනවා. රෝගීන් සංඛ්‍යාව 8,2,748ක් පුත්කලයන් 39,019 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පිරිස 172,319ක්. දැනට ලොව වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් හමු වී ඇත්තේ ඇමරිකාවෙන්. කොරෝනා වෛරසයේ බලපෑම උපරිම තත්ත්වයට පත් වුවද ඇමරිකාව සතුව කෘත්‍රිම ශ්වසන උපකරණ පවතින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන නිව්යෝක් නගරයේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් දහසකින් සමන්විත රෝහල් නෞකාවක්ද යොදවා තිබෙනවා. පිට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව. නිව්යෝක් සහ නිව් ජර්සි මේ ප්‍රාන්තවල පවුල් කිහිපයක් කොරෝනා ආසාදනයේ හේතුවෙන් පීඩා විඳින බවත් අපට වාර්තා වුණා. වෛද්‍ය වෘත්තිකයින් සඳහා විශේෂ අවස්ථාවක් ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට සලසා දීලා තිබෙනවා. ඒ තමයි COVID-19 සඳහා ප්‍රතිකාර කිරීමට කැමති වෘත්තිකයන් ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාල හෝ කොන්සල් ජෙනරාල් කාර්යාල හරහා අයදුම් කිරීමට ඔවුන් ඉඩ සලසා දීලා තිබෙනවා. සති 3ක කාලයක සිට ස්පාඤ්ඤයේ සම්පූර්ණයෙන්ම වසා දමා ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගතව ඇති අවදානම් තත්ත්වයේ හේතුවෙන්. ඒ රට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳටද වෛරසය ආසාදනය වී තිබෙනවා. රෝගී පැතුරුණු රටවල් අතරින් හතරවන ස්ථානයේට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ චීනයෙන්. බේවන විට චීනයේ තත්ත්වය පාලනය වුවද විදේශයන්ගෙන් චීනයට පැමිණ සිටින පිරිස හේතුවෙන් වෛරසය පැතිර යාම යලි ආරම්භ වී තිබෙනවා. කොරෝනා වලින් දව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්. ඉදිරි සතියේදී ඉතාලියේ කොරෝනා ව්‍යාප්තිය උපරිම අවස්ථාවට පැමිණිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. එමෙන්ම ඒ රට නගර වසා තැබීම අප්‍රේල් 12 වෙනිදා දක්වා දීර්ඝ කෙරුණා. ඉතාලිය මේ වන විට තමුන්ගේ සෞඛ්‍ය අංශ සහ තමුන්ගේ ආරක්ෂක අංශ කරගෙන යන පුළුල් වැටිලවල නිසා ශීඝ්‍ර වර්ධනයක් ලබා තිබෙනවා මේ කොරෝනා රෝගය ඉතාලිය තුල පාලනය කිරීම සඳහා. මිලානෝ නගරයේ කඩිනමින් අති සුපුකුභෝගී රෝහල් දෙකක් මේ වනට ඉදිකර අවසන් මාසික යුරෝ 600ක මුදලක් තේ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 120,000ක් පමණ වෙනවා. ලබා දීමේ වැඩපිළිවෙළක් මේ වනට ඉතාලි රජය ක්‍රියාත්මක කරමින් පවතිනවා. කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා බ්‍රිතාන්‍යයේ නගරවලට පනවා ඇති තහනම තවත් මාස 6ක් පමණ ක්‍රියාත්මක වනු ඇති බවට ඉරටින් ලැබෙන නවතම වාර්තා පෙන්වා දෙනවා. වෛරසය ආසාදනය වූ වන්ට කෘත්‍රිම ශ්වසනය ලබා දීම සඳහා අවශ්‍ය උපකරණ 15,000ක් බ්‍රිතාන්‍යයේ දැනටමත් තනුම් කර තිබෙනවා. ජනතාව නිවෙස්වලම සිටින් රජය ලබා දෙන උපදෙස් පිළිපැදීමට ක්‍රියා නොකළහොත් තම රටේ සෞඛ්‍ය අංශය කඩා වැටීමට ලක්විය හැකි බවයි බ්‍රිතාන්‍යයේ අවධාරණය කරන්නේ. අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා නිවෙස්වලින් පිටවන පුද්ගලයින්ට දඩ නියම කිරීමට ඕස්ට්‍රේලියාව පියවරගෙන තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ නිවෙස්වලට ලබා දීම සඳහා කටයුතු කරන බවයි බලධාරීන් පවසන්නේ.
ऑस्ट्रेलियानु रचे ये मध्यम रात्रि से क्रियात्मक करने नवनीति इंटरनो ऑस्ट्रेलिया वेतुले बाहर परिसर एक हो गृहस्थ परिसर एक एक्रेस्वे है कि पीरिस ऊपरी में देदने कुटे सीमा कर लाती बिना में नीति उल्लंघन करने न हटे ये प्रांत वाले नीति इंटरनो खटी तो करने बात वार्ता बनवा ये वक्त मैंने आदि कोरोना वायरस हेतु प्रंक्षे मियके गणन तुंद हसीक्म वाति वेनवा एहित बलधरीन पवसन्ने दनट गणन बलायत्ते रोहल तुलदी मियके पिरिस पमनक बवाई वायरस आसादित वुवन सार्थकव पालनीय करमिन पवतिन रटक लेस दकुणु कोरियाव बहु अंशवल पैससुमट लक्वति वेनवा राजे उपदेश लबा दीमटत पेर सिटम दकुणु कोरिया जातिकयन समाज दुरस्थ भावे रंदवा गत्ता कडसापु वसा दबमिन जनताव एक्रस्वीम पालनीय कर गनीमट ओउन्ट हेकिवीमद मिम सार्थकत्वे एक रहसा හෙට දවසේ සිට දකුණු කොරියාවට පැමිණෙන සියලුම ගුවන් මගීන් දින 14ක කාලයක් අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියකට ලක් කරන බව රජය ප්‍රකාශයට පත් කළා. ඒ වගේම මෙම නිරෝධායන ක්‍රියාවලියට වැයවන මුදල තම තමන් පුද්ගලිකව ගෙවිය යුතු බව කොරියානු රජය ප්‍රකාශයට පත් කළා. කොරෝනා උවදුර පැවතියත් නියමිත කාලයේදී මහා මෙතිවරණය පැවැත්වෙන බව කොරියානු රජය අද දවසේදී නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. ලෝකයේ තත්ත්වය හා සාපේක්ෂව ගත්තහම ලංකාවේ අපිට මේ කොරෝනා මර්ධනය කරන්න සෑහෙන්න ඉඩකඩ තිබෙනවායි බව සෞඛ්‍ය අංශ පවා සඳහන් කරනවා. හැබැයි අපි ඔබට කියන්නේ මේ ව්‍යාප්තිය පාලනය කරන්න රජය ගන්න ක්‍රියාමාර්ගවලට සහාය දෙන්න. ඔබ විදේශගත වෙලා පැමිණියා නම් අනිවාර්යෙන්ම ලියාපදිංචි වන්න සත්‍ය තොරතුරු රටට හෙළි කරන්න. නැත්නම් ඔබත් ත්‍රස්තවාදී කුගේ ගණයට වැටෙනවා බව අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ නිසා කොරෝනා මර්ධනයට අපි සියලු දෙනා එකමුතු වෙමු. තත්ත්වය මෙසේ තිබියදී ඇඳිරි නීතිය උල්ලංඝනය කළ තවත් පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ඇඳිරි නීතිය පෙරවීමට පියවර ගැනුණා. එය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසටයි ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇත්තේ. මේ අතර කොළඹට ඇතුළු වන ස්ථාන 16කට පොලිස් විශේෂ කාර්ය බලකායේ මාර්ග බාධක දීමට පියවරගෙන තිබෙනවා. මීගමුව ප්‍රදේශයෙන් එවැගේම පෑලියගොඩ එවැගේම උරුගොඩවත්ත දෙමටගොඩ පොරැල්ල හයිලෙවල් පාර පාවංකඩ ගාලුපාර මේ ආශ්‍රිතව මෙම මාර්ග බාධක ක්‍රියාත්මක වෙනවා. මේ මාර්ග බාධක වලදී ඉදිරි නීති බලපත්‍ර ප්‍රම නගරයට ඇතුළු වෙන සියලුම වාහනවල බලපත්‍ර සහ පුද්ගලයන් සම්බන්ධව පරීක්ෂාවකට ලක් කරනවා. ඒ සඳහා ඔබ සහාය ලබා දීම අනිවාර්ය වෙනවා. ඉදිරි නීතිය කඩකළ පුද්ගලයන් පිට හැකි වුණා අද දිනේ ගලින් 261 දෙනෙක් අතරගොඩ ගැනීම සඳහා පැය 6ක කාලයක් තුල වැඩිම පිරිස महानूर्देशवालिक යාලි එදිනම පස්සරු දෙකට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඇඳිරි නීති රෙගුලාසි අනිවාර්යයෙන්ම පිළිපදින ලෙසයි රජය ජනතාවට අවධාරණය කරන්නේ. ඇඳිරි නීතිය කඩකරන්නන් අත්අඩංගුවට ගැනීම මෙහිුම් පොලිසිය මගින් අකණ්ඩවම සිදු කරනවා. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ගෙන ඇති ක්‍රමවේදය අවභාවිත කරන අයට එරෙහිවද නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි අවධාරණය කෙරෙන්නේ. හෙට දින සිට ඇඳිරි නීතිය ඉවත් කරන තුරු කොළඹ කොටස් වෙළඳපළ වසා දැමීමට තීරණය කර තිබෙනවා. සුරක්‍යම් සා විනමය කොමිෂන් සභාවේ මග පෙන්වීම මත කොළඹ කොටස් වමාරුව අප්‍රේල් පළවෙනි දින සිට ඇඳිරි නීතිය ඉවත් වෙන තුරු తాවකාලිකව ගනුදෙනු අත්හිටුවා ඇත. කොරෝනා ව්‍යසනයේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට රජයේ ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සහන ලබා දෙනවා. සහන පැකේජයක් ඔස්සේ ජනාධිපතිතුමා ලබා දුන් සහන සහ විශේෂ ජනාධිපති කාර්යසාධක බලකාය ලබා දුන් සහන පිළිබඳ සැකසුණු විශේෂ වාර්තාවක් දැන්
කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමග අපේ රටේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ ජනතාවට සහන රසක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජය මේවන විට කටයුතු කර තිබෙනවා මූල්‍යමය සහ ද්‍රව්‍යමය වශයෙන් ජනතාවට මේ සහන හිමිවනවා ඒ යටතේ වැඩිහිටි දියමනාලාභීන්ට සහ පොරොත්තු ලේඛනගතව සිටින්නන්ට රුපියල් 5000ක වැඩිහිටි දියමනාව ලබා දීමට කටයුතු කරනවා ආබාධිත දියමනාලාභීන් සහ පොරොත්තු ලේඛනගත සියලු දෙනාටත් රුපියල් 5000ක දියමනාව හිමිවනවා ගොවිරක්ෂණ යෝජනා ක්‍රම යටතේ ලියාපදිංචි ගොවීන්ටත් මේ රුපියල් 5000ක දියමනාවට හිමිකම් කීමට හැකියාව පවතින බව ජනාධිපති මාධ්‍යංශයේ ඊයේ දිනේදී නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණා ඒ වගේම වකුගඩු රෝගී දියමනාලාභීන්ටත් රුපියල් 5000ක මේ දියමනාව හිමිවනවා ගර්භණී මාතාවන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ත්‍රිපෝෂ ඇතුළු වෙනත් පෝෂණ ද්‍රව්‍ය නිවෙස් වෙත ඍජුවම ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරනවා සමෘද්ධි ලාභීන් සියලු දෙනාටත් රුපියල් 5000ක දියමනාව ලබා දීමට කටයුතු කරන බව තමයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ සියලුම රජයේ විශ්‍රාමිකයන්ට ප්‍රමාදයකින් තොරව විශ්‍රාම වැටුප් ගෙවීමට කටයුතු කරනවා රජයේ සේවකයන්ගේ අප්‍රේල් මාස වැටුප ගෙවන අතර වැටුප මත ණය මුදල් අය කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙන බව සඳහන් වෙනවා එම නිවේදනය තුල එපමණක් නොවේ මේ ලබා දෙන සහන අතරේ ත්‍රිරෝද රථ ට්‍රක් රථ පාසල් බස් රථ වෑන් රථ සහ ස්වයන් ප්‍රක්‍රියා සඳහා භාවිත කරන මෝටර් රථ හිමියන් ඇතුළු ස්වයන් ප්‍රක්‍රියාවල නිරත වූවන්ට කල්බදු වාරික වෙනුවෙන් සහන සැලසීමට කටයුතු කරනවා ඒ වගේම උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආර්ථික අපහසුතා නිසා සේවක වැටුප් ගෙවීමට නොහැකි පෞද්ගලික ව්‍යාපාරවලටද සහන රසක් ලබා දීමට කටයුතු කරනවා එවගේම මේ පවතින තත්ත්වයේ හමුවේ ජනතාවට තවත් සහන සහ පහසුකම් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ පත්කල බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායනුත් තීන්දුව තීරණ රසක් ගෙන තිබෙනවා අපේ රටේ ජනතාවට සහන සලසන්නට ඒ අනුව සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ පිළිගනිමින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාම කෙරෙහි මෙම කාර්ය සාධක බලකායේ මූලික අවධානය යොමු වෙනවා ජාත්‍යන්තර ගනුදෙනු සහ සියලුම වාණිජ බැංකු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම ගැන මෙහිදී අවධානය යොමු කර තිබෙනවා චෙක්පත් නිෂ්කාශන කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම එවැගේම ATM යන්ත්‍ර නිසි පරිදි පවත්වාගෙන යාම ATM ජංගම සේවා සම්බන්ධයෙන්ුත් මෙහිදී අවධානය යොමු වී තිබෙනවා මේ අතර අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය විශ්‍රාම වැටුප් ගෙවීම පිළිබඳ විශ්‍රාම වැටුප් ගෙවීම පිළිබඳවත් තීන්දුව තීරණ කිහිපයක්ම අරගෙන තිබෙනවා ඒ අනුව අප්‍රේල් මාස 2 3 දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට කටයුතු කෙරේ මෙම දින දෙක තුල ගෙවීම ලබා ගැනීමට නොහැකි වන අය වේනම් අප්‍රේල් 6 වෙනිදා ගෙවීම අවසන් කිරීමට බලාපොරොත්තු වේ විශ්‍රාම වැටුප් ලබා ගන්නා ක්‍රමවේද දෙකක් හඳුන්වා දෙනවා ඉන් එක් ක්‍රමයක් වන්නේ තැපැල් කාර්යාලය මගින් දෙවෙනි ක්‍රමය වන්නේ AA බැංකු ගිණුම් මගින් එවගේම තැපැල් කාර්යාල මගින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාම ලාභීන්ට ඔවුන්ගේ නිවෙස්වලට හෝ ග්‍රාම සේවක වසම තුලට තැපැල් දෙපාර්තමේන්තුව මගින් විශ්‍රාම වැටුප ගෙනවිත් බහර දෙනු ලැබේ. AA බැංකු ගිණුම් මගින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා අයගේ මුදල් අදාළ බැංකු ගිණුම් වෙත අප්‍රේල් 2 3 යන දිනන්හිදී බැර කරනු ලැබේ. බැංකු ගිණුම් තුල ඇති මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වන විශ්‍රාමිකයන්ට ඇඳිරි නීතිය තත්ත්වය හේතුවෙන් ඇතිවන ගමන් අපහසුතා මගහරවා ගැනීමේ ක්‍රමවේදයක් සංවිධානය කර තිබෙනවා මුදල් ගැනීමේ අවස්ථාව ඇති විශ්‍රාමිකයන් තමන් පදිංචි ග්‍රාම සේවා වසම තුල සිටින ග්‍රාම නිලධාරී මගින් කල් ඇතුව දැනුම් දිය යුතුයි මෙම විශ්‍රාම වැටුප හිමිකරුවන් රජය මගින් ආසන්නතම බැංකුව වෙත අප්‍රේල් 2 3 යන දිනවල රැගෙන යාමත් නැවත එම බැංකුව වෙතින් ඔවුන්ගේ ගම් ප්‍රදේශ වෙත රැගෙන ඒමත් සිදු කරනු ලැබේ මෙසඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අත්‍යවශ්‍ය ගමන් පහසුකම් සලසා දෙන අතර අදාළ ග්‍රාම සේවා නිලධාරීන්ගේ සහාය ඊට ලබා ගනු ඇත ඒ ඒ නගරවල ඇති සෑම බැංකුවක්ම අවම වශයෙන් එක් ශාඛාවක් හෝ මේ දිනවල විවෘත කර තිබීමට රාජ්‍ය හා පෞද්ගලික බැංකුකරුවන් විසින් එකඟ වී ඇති බවත් එම කාර්ය සාධක බලකාය සඳහන් කර තිබෙනවා එවැගේම පසුගියදා අර්ලීගහ මන්ත්‍රීවරයාදී රැස් වූ මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය තවත් කරුණු කාරණා කීපයක් පිළිබඳව අවධානය යොමු කළා ඒ අතරේ මුදල් අතැති අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට නොහැකිව සිටින පුද්ගලයන්ට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ දැනට ක්‍රියාත්මක වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කළා
බෙහෙද්‍රව්‍ය සැපීම පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුව සහ සමගාමීව ආරම්භ කළ නවතම වැඩපිළිවෙල පිළිබඳව අවධානය යොමු කළා එහි කටයුතු සම්බන්ධයෙන්. ඒ වගේම මුදල් අතේ නොමැති බැංකු තැන්පත්වල මුදල් ඇති පිරිසට එම ගිණුම් වලින් මුදල් ලබා ගැනීමට අවස්ථාව සැලසීමේ ක්‍රමෝපායන් පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. රජයේ ආධාර දීමනා ලැයිස්තුවට ඇතුළත් නොවු වර්තමාන කොරෝනා වසනේ හේතුවෙන් රැකියා අහිමි වීම නිසා අසරණව සිටින පවුල් සඳහා සහන සැලසීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ුත් මෙහිදී අවධානය යොමු කරනා කටයුතු සාකච්ඡා කෙරුණා. දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නන්වා ඉදිරි කන්නේ වන විට සහල් එළවලු මාළු කුකුල් මස් වැනි ද්‍රව්‍ය වලින් රට ස්වයන් පෝෂිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳවත් මෙහිදී කරුණු කාරණා සාකච්ඡා වුණා. එපමණක් නොවේ සත්ව ආහාර සැපයීම සහ ප්‍රවාහනය යථාවත් කිරීම මතුලින් මෙරට සත්ව ගොවිපල කර්මාන්තය කඩා නොවැටී පවත්වාගෙන යාමට ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී තීරණ තීරණ රසක් ගෙන තිබෙනවා. මේ අතරේ අපේ රටේ ජනතාව මේ පීඩාකාරී අවස්ථාව තුළ මුහුණ දෙමින් සිටින අවස්ථාවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කළා. එතුමා සඳහන් කර තිබෙනවා අනාගත ගෝලීය ආහාර අර්බුදයටද ශක්තිමත් මුහුණ දීමට මෙරට කෘෂි කර්මාන්තය සංවර්ධනය කළ යුතු බව ඊට අදාළ පියවර ගන්නා බව එමෙන්ම ගෙවතු වගාව දිරිමත් කිරීම සඳහා ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් අවශ්‍ය පොහොර සහ බීජ වර්ග නිකුත් කිරීමටත් කටයුතු කරන වග අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණා. කොරෝනා වසංගතය හමුවේ නිවසේ ගත කරන කාලය තුළ ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ගෙවතු වගාවට යොමු වන්න කියලාත් විශේෂ ඉල්ලීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපේ රටේ ජනතාව වෙත කර තිබුණා. මේ ඉදිරියේදී මුහුණ පෑමට සිද්ධ විය හැකි ආහාර අර්බුදයට මුහුණ පෑම සඳහා තමයි සාර්ථකව මේ අභියෝගය ජයග්‍රහණය කිරීමට තමයි එතුමා එම ඉල්ලීම අපේ රටේ ජනතාවගෙන් සිදු කර තිබෙන්නේ. විශාල අභියෝගයක් තිබෙනවා අපිට. නමුත් රටක් ලෙස එකට එක්ව මේ අභියෝගයට අප මුහුණ දිය යුතුයි සාර්ථක රජයක් සමග. හෙට දවසේදීත් අපේ රටේ ජනතාවට රජයෙන් ලබා දෙන සහන පිළිබඳව ඔබට කියන්නට අපි සූදානම්. COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පත් විශේෂය ඉහළ ගොස් තිබෙනවා. ආයතනිකව සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පත් සමග එම අරමුදලේ විශේෂය රුපියල් මිලියන 242ක් දක්වා ඉක්මවා ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල පිහිටවුවේ පසුගිය මාර්තු 23 වෙනිදායි. බැංකුව වෙත කෙරුණු රුපියල් මිලියන 9.5ක ඍජු තැන්පත් කිරීම හා ජනාධිපති ලේකම් කාර්යාලයේ පරිත්‍යාග කළ රුපියල් ලක්ෂ 5ක් සමකින් අද පෙරවරු 8 වන විට රුපියල් මිලියන 145ක් අරමුදල වෙත බැර වී තිබුණා. මහජන බැංකුවේ මූල්‍ය කළමනාකරණ ගිණුම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 10ක්, මහජන බැංකු විශ්‍රාමිකයන්ගේ සංගමය රුපියල් මිලියන 3ක්, People's Leasing, Litro Gas Lanka Limited, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ලංකා බැංකුව රුපියල් මිලියන 5 බැගින්ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුව රුපියල් මිලියන 8ක් හා Akbar Brothers Private Limited ආයතනයේ පරිත්‍යාග කළ රුපියල් මිලියන 50ත් සමගින් තැන්පතු ශේෂය රුපියල් මිලියන 242ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරන COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට දෙස් විදෙස් සෝනෑම් අයෙකුට පරිත්‍යාග හෝ ඍජු තැන්පතු සිදු කළ හැකි. දෙත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු හා විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කෙරෙනවා. චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින්ද මුදල් තැන්පත් කිරීමට හැකියාව පවතිනවා. 0112354354 ඔස්සේ අධ්‍යක්ෂ ජෙනරාල් පාලන කේ.බී. එගොඩවිලේ මහතා ඇමතීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි. කොරෝනා ව්‍යසනයෙන් පීඩාවටපත් අපේම ජනතාවට සහන සැලසීමට ITN මනුෂ්‍යත්වයේ සත්කාරය ආරම්භ කෙරුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලයේ රජේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ හා නිදහස් කලා සංධානයේ එක්වයි මෙම ව්‍යාපෘති ක්‍රියාවට නම් වැයත්තේ. ව්‍යාපෘතියට ආධාර ලබා දීම සඳහා 19:30 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකි. ආධාර අවශ්‍ය කරන අයටද එම දුරකථන අංකයට දැනුම් දීමේ පහසුකම් සලසා තිබෙනවා. ITN මනුෂ්‍යත්වයේ සත්කාරයේ සමග වයස අවුරුදු 10ක පමණ දරුවෙකුද එක්ුණේ පීඩාවට පත්ව සිටින අපේම ජනතාවට සහන සැලසීමටයි. ඉශිලි සිරිබද්දන නැමැති මෙම දියණිය තමන් මුදල් එකතු කළ කැටේ හා උපන් දිනයට ලැබුණු මුදල් ත්‍යාග මනුෂ්‍යත්වයේ සත්කාරයට පරිත්‍යාග කළා. එමෙන්ම ව්‍යාපාරික සුනිල් ලියනාරච්චි මහතාද රුපියල් ලක්ෂයක මුදලක් ලබා දුන්නා. තම බිරිඳගේ දානමය පුණ්‍ය කර්මය සඳහා වෙන් කර තිබූ මුදල් මෙසේ පරිත්‍යාග කළා. ඔබටත් ITN මනුෂ්‍යත්වයේ සත්කාරයේ සමගින් එක් විය හැකි. ඒ වෙනුවෙන් ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ ගිණුම් දෙකක් ආරම්භ කර තිබෙනවා. ලංකා බැංකුව ගිණුම් අංක 722 57 3
367 මහජන බැංකුව ගිණුම් අංක 781 0.01 922 67 877 පිරිමහා ගනිමු බෙදා ගනිමු නැගිටිමු ඔබේ රුපියලත් ඔවුන්ට මහා මෙරක් සායනික බෙහෙත් සහ ඖෂධ වට්ටෝරුව නිවසට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මකයි. එය සාර්ථක කර ගැනීමෙන් ජනතාව ඔසසල් අසල එක්රැස්වීම අවම කරගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සහකාර සේවාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පවසනවා. සායනික බෙහෙත් සහ ඖෂධ වට්ටෝරු නිවසටම ගෙන්වා ගැනීමට www.health.gov.lk වෙබ් අඩවිය හරහා පහසුකම් සලසා දී තිබෙනවා. වෙබ් අඩවියේ වම්පස ඉහළ කෙළවරේ ඇති ලින්ක් එක මගින් ඔබට අවශ්‍ය පහසුකම් තෝරාගත හැකි. පළමු ලින්ක් එකට පිවිසීමෙන් ඔබේ ප්‍රදේශයට අනුව ආසන්නතම උසසල වෙත ඔබගේ ඖෂධ ඇණවුම් යොමු කිරීමට පහසුකම් සලසා දී තිබෙනවා. ඔබට WhatsApp, Viber, Imo ආදිය මගින් ඇණවුම් කිරීමට නොහැකි නම් වෙබ් අඩවියේ දෙවන ලින්ක් එක වෙත පිවිසීම මෙන් ඔබගේ ප්‍රදේශයට අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තෝරාගෙන ඔබගේ අවශ්‍යතාව එම නිලධාරියාට දැනුම් දීම මගින් ඖෂධ ඇණවුම් කිරීමට හැකියාව පවතිනවා. රටේ මහජනතාවට පළවෙනි පණිවිඩය ඔබ සායනයේ ප්‍රතිකාර ගන්නා කෙනෙක් නම් ඔබ සතුව ප්‍රමාණවත් ඖෂධ නොමැති නම් ඔබට පුළුවන් ළඟම තියෙන රජයේ රෝහලට දුරකථන ඇමතුමක් දීලා තමන්ගේ සායන වර්ගය සායන අංකය ඉස්සෙල්ලම කියන්න. ඉන්පසු තමන්ගේ නම සහ ලියුම් ලැබෙන ලිපිනය දුරකථන අංකය සඳහා කරන්න. ඔබ බෙහෙත් ගන්නේ කිසියම් දුරබැහැර රෝහලකින් නම් එවැනි දුරකට යන්න අමාරු නිසා ඔබ ළඟම තියෙන රෝහලට මේක දැනුම් දෙන්න දීලා ඒකින ප්‍රධාන වෛද්‍යවරයාට ඔබගේ සායන පොත ඉදිරිපත් කරන්න. එතකොට අපි ඉල්ලා සිටිනවා ඒ ප්‍රධාන වෛද්‍යවරයාට මේක දුර කතනෙන් අර ස්ථිර සායනයේ තියෙන තැනට කතා කරලා මේ බව තහවුරු කර ගැනීම පසු ඔබ රෝහලේ තියෙන ඖෂධ ටික දෙන්න ඒ නැති ඖෂධ ටික දුරස්ථ රෝහලෙන් ගෙන්වා ලබා දීමට කටයුතු කරන්න මේ අතර තැපැල් මාර්ගයෙන් ඖෂධ බෙදා හැරීම සහ ස්වේච්ඡා කණ්ඩායම්වල දායකත්වයෙන් රෝගියාගේ නමට ඖෂධ ඇසුරුම් කිරීමද දැන් සිදුවනවා මෙම සේවාව තුළින් තමන්ට මහත් සහනයක් සැලසී ඇති බවයි ඖෂධ ලබාගත් අය ප්‍රකාශ කරන්නේ ඒ සමගින් ස්වාධින රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk